මෙලොම් දිනකට මම ස්තුතිවන්ත වෙනවා මේ කරු කයි මොන විෂය බාර ගච්ඡාමි අතා වීරමණී සික්ඛාපදං සමාරා වීරමණී සික්ඛාපදං සම්බෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගතවලෝක විදුරුවනන්තරෝ පුරිස ධම්ම සාරතී සත්තා දේවාංගලං රක්ඛං සත්ත දේවතා ගියක් කියන්නේ ජීවිතයක ඉතාම වටිනා දෙයක්. ගියක් නැත්තම් ඒ මිනිස්සයා මොනතරම් වේදනාවක් විඳිනවද? දැන් අපි ගමනක් ගියොත් ගමනක් ගිහලා කොච්චර පිටකවල හිට සමහර නිින්ද යන්නේ නැහැ. හිතට සුවයක් නැහැ. සැනසෙල්ලක් නැහැ. සතුටක් නැහැ. සමහරට පොඩ්ඩක් නිින්ද යනවා. ආයෙ ඇහැරෙනවා. කවදද ගෙදර යන්නේ? කොහොමද යන්නේ බලා ඉන්නවා. ගෙදර ආපු ගමන් වැටිච්ච ගමන් නිින්ද යනවා අපිට. හරීම සුවදායි. මොනවා ගෙදර ප්‍රශ්නේ, ගෙදර ස්වභාවයේ ස්වરૂපය, මහා ලුක්ගියද්ද පොඩිගියද්ද නෙවෙයි ප්‍රශ්නේ. ගෙදරට ආවම හරිය සුවදායි නිින්දකේ හරිම සැනසිරිදායක ජීවිතයක් ගෙදරක ගත කරන්න පුළුවන්. ඒ නිසා මේ ගෙදරක් වගේ දෙයක් හදලා මේ අයට පරිත්‍යාග කරන ඉතාම වටිනා උදාර කාර්යයක්. මේක විශේෂයෙන් අනුන්ගේ දුක හඳුනගෙන, කඳුළු හඳුනගෙන, වේදනාව හඳුනගෙන, හදවතේ රිද්මය හඳුනගෙන කරන උදාර කාර්යයක් වශයෙන් සදාහන් කරන්න ඕන. අද මත්කුඩු මත්ද්‍රව්‍ය වලින් මිනිමරන් ලෝකෙට පත් වෙලා යමින් පවතින්නේ, වැරදි ලෝකෙට පත් වෙලා පවතින්නේ, හරිම අමාරු ලෝකෙට පත් වෙලා තිබෙන්නේ. එබඳු ලෝකයක පොලිසියට විශාල කාර්යභාරයක් ඉටු කරන් සිද්ධ වෙලා තිබෙනවා. අපිට මාධ්‍ය තුලින් දැක් ගන්න පුළුවන් දවසක මොනතරම් මරණ සංඛ්‍යාවක් වෙඩි තියාගන්නේ, මරාගන්නේ කොච්චර දැක් ගන්න පුළුවන්ද කියලා. මේ ස්වාමියාගේ හදිස්සි අභාවය නිසා තමන්ගේ ජීවිතයේ අසරණ භාවයකට පත් වුණා. අම්මා මීට කලින් නැති වුණා. තාත්තා රෝගී තත්වයෙන් තමයි ජීවත් වෙන්නේ. එකම සහෝදරිය පෞද්ගලික කඩේක රැකියා කටයුතු සිදු කරනවා. ඒ නිසා නංගි යමක් හම්බ කරගත්ත නම් පමණයි තාත්තට, අක්කට, මේ දරුවට ජීවත් වෙන්නට අවස්ථාව ලැබුණේ. ආගම බලංගොඩ කොට්ටාසේ බාර පොලිස් අධිකාරී මේ ස්ථානයට විටින් විට ඇවිල්ලා ලබා දීපු පවුලක් තෝරාගන්න කියලා විතරයි. මොකද මේ පින්කම අපි කරලා දෙන්න ඕනකම තමයි මට හිතේ තිබුණේ. එම නැතුව ඒ මේ පවුල පිළිබඳ අදහසක් මට තිබුණේ නැහැ. අපි මෙතන තමුනාසල ස්වල්ප දිනාට හිතනවා ඇති පොලිසියට රාජකාරී කොච්චර තියෙනවද කියලා. නමුත් අපි කොච්චර රාජකාරී තිබුණත් අපිට රාජකාරියෙන් ඔබට ගිහිල්ලා මේ වගේ දේවල් අපිට කරන්න හැකියාව තියෙනවා. මොකද අපි අවංකව යමක් කරනවා නම් අපිට ඒ ශක්තිය පොලිසියේ පොලිසියට තියෙනවා. කල නොහැක්කක් නොමැත කියන එක තමයි මට තියෙන්නේ, මට කියන්න තියෙන්නේ. පොලිසියට මක් නොතිබුණා නම් මෙවැනි නිදහසේ තමුන්ගේ පාඩම් වැඩ කටයුතු කරගන්න හැකියාවක් නැත. ඉතාම කෙටි කාලයක් තුළ, මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ මේ සුන්දර නිවස හදලා අපිට මෙසේ අද මේ අසල පුන් පෝල දිනේ බාර දෙන්න හැකියාව ලැබුණා. එතකොට මේක ඔබට පේනවා ඇති, මේක නිකන් හදන්නම් වාලේ හදපු ගයක් නෙමෙයි. බලන්න මේ ෆිනිෂින් වහල ගහලා, ඒ වගේම මේ පීලි ටික ලස්සනට දාලා, මේ සියල්ලත් සමගම තමයි මේගේ අද මේ බාර දෙන්නේ. තව මම හිතන්නේ එක පොඩි කටයුත්තක් ඉතුරු වෙලා තියෙනවා. අපිට කාලය නැති නිසා වතුර ටික ලබා දෙන්න, විදුලිය අපි ලබා ගත්තා. අනෙක් සියල්ල සම්පූර්ණ කරලා තියෙනවා. මම දන්නවා මම බැලුවේ නැහැ කියලා ඒක අඩුවක්. ඔබතුමන්ලට බොහොම ස්තුතියි. අද හිතාගන්න බෑ මේ වන් දෙයක් මට ඇත්තටම හරිම සතුටුයි.
අර කාමරේට දෙන්න. ආ.